මේ තම අපි නාටල් ලැගමතින් මංගියා එක ස්රාම දෙනවා සවල්ලවන්න එකක් මංගි තිංගයා මේ දත් බෙහෙත් ගන්න ඔක්කොම තියල මේ මිනිස්සු දත් බෙහෙත් එක තියල නේ මන්දන මේ කවුරුත් නම් පිජාම පිටින් ඇවිදින්නේ නැහැ මම තමයි ඇවිදින එකම කෙනා ඉතින් මගේ ජපන් බ්ලොග් එනකම් බලන් හිටපෝ එක්කොල්ල හැමෝටම ගොඩාක් ආදරේ. ඉතින් මේ මගේ ජපානයේ තුන්වෙනි බ්ලොග් එක. කියොතු ගිහින් එහි තියෙන ලොකුම ඇට්‍රැක්ෂන් එකක් තමයි ෆුෂිමිනාරි කියන්නේ. ඉතින් අද උදේ ඔන්න මම තනියම එහි යමයි හදන්නේ. ඉතින් ජපාන ඇතුළ ගමනක් යනකොට සමහරලාට අපිට ට්‍රේන්ස් දෙකක් තුනක් විතර පාවිච්චි කරන්න වෙනවා. එතකොට ලයින් එකෙන් ලයින් එකට මාරු වෙන්න ඕනේ ටිකක් කම්ප්ලිකේටඩ්. හැබැයි හරියට Google Map එකයි තියෙන බෝඩ් සයින්ස් ඔක්කොම බලලා යනවා නම් හොයාගන්න බැරි කමක් නැහැ. හැබැයි ගොඩක් කාලය තියලා අපි කලින් තැනකට යන බෑස් වෙනවා. මොකද we never know what will happen. අද මං හිතන්නේ මම මෙහෙට ඇවිල්ලා හතරවෙනි දවස ජපානයේ. ඉතින් අද ඉන්නේ කියෝතෝ. කියෝතෝ වලින් දෙවෙනි දවසේ ඊ වැඩි ෆිල්ම් කරන්න බැරිලා අද මම යන්නේ තනියම. ඉතින් අද පොඩ්ඩක් ෆිල්ම් කරගන්න පුළුවන් වෙයි. ඉතින් ජපානයේ සීතලයි මේ දවස්වල. ඒ වුණාට මේ මට ජැකට් එකක් දාගෙන ඉන්න බැරිුණා දැන් අද උදේ. පොඩම සීතලක් නැහැ. හවසට සීතල වෙයි. බලන්නකෝ ලස්සන ෆුෂිමිනාරි කියන්නේ අර ඔගොල්ලෝ ඇට්‍රැක්ෂන් බැලුවහම තැඹිලි පාට කණු තියෙන තැනට. මේකේ හිස්ට්‍රි එකේ මම දන්න විදිහට ওই කණු නම් හදලා තියෙන. ඒ ඩොනේෂන්ස් දෙන ගානට ඒ කණුවක් ගන්න හිට වෙන එකක් තියෙන්නේ. එනිවේ ගිහින් බලමු. ජපානයේ ආගමික ස්ථානයක් වෙන නිසාම මෙතන තියෙනවා ආගමික කටයුතු කරන තැන් සහ මිනිස්සු ඒ වෙනුවෙන් කරන දේවල්. හරියට අපි බෝධි පූජා කරනවා වගේ, කොඩි එල්ලනවා වගේ දේවල්. ඒ පිළිබඳව තියෙන විශ්වාසය කෙසේ වෙතත් ඒ අත්දැකීම ගන්න මම ඒ දේවල් හැමදේම වගේ කරා. මම මගේ අනාගතය කියව ගත්තා. එහෙනම් මගේ අනාගතය එහෙම කොහොමද බලන්න බ්ලොග් එක දෙකටම බලන්න. මෙන්න මේ වගේ ලොකු මැප් එකක් ඉස්සෙල්ලම තියෙනවා අපිට යන පාර ගැන හිතාගන්න. ඉතින් ඇත්තම කිව්වොත් ඔය පේන තැඹිලි පාට කණු ඔක්කොම මම කවර් කරේ නැහැ. ඉස්සෙල්ලම යනකොට තිබුණා මේ වාසනාව උරගානවා වගේ දෙයක්. ඔයා සාමාන්‍යයෙන් කතා බලන කෙනෙක් නම් දැකලා ඇති මෙන්න මේ විදිහට අපිට හොල්ලලා ගන්නවා අංකූරක්. කූරේ තියෙන අංකය අනුව අපිට කියවෙන අනාගත නිමිති කොලේ හම්බ වෙනවා. මේ හැම එකකටම වගේ යන් 100ක් 200ක් 300ක් වගේ ගෙවන්න ඕනේ. සමහර ඒවා අපිම පින් කැටේට වගේ දාලා ඒක අරගෙන කරන්න තියෙන්නේ. ඉතින් මගේ වාසනා කොලේ හම්බුනහම අන්න ඒක ওই විදිහට නමලා අපි හරියට අර පඳුරු බඳිනා වගේ ඔන්න බඳින්නයි තියෙන්නේ. හැබැයි මම වෙනත් පන්සලක ෂයින් එකක දැක්කා අපි මෙහෙම බඳින්නේ අපිට බෑඩ් එකක් આવොත් විතරයි. කොහොම හරි මට ඇවිල්ලා තිබුණේ වාසනාවන්ත පැත්තට. ඉතින් තවත් ඉන්ට්‍රෙස්ටින් දෙයක් කරා. මෙන්න මේකේ ඔය ලියලා තියෙන ඔය මම බලාගෙන ලියන්නේ ඒගොල්ලොන්ගේ භාෂාවෙන් ජපන් වලින් එක එක අපි ප්‍රාර්ථනා කරන දේවල්. ඉතින් තමන් කැමති ප්‍රාර්ථනාව ලියලා අපි හරියට පන්සලට කොඩි එල්ලනවා වගේ මේකත් අපිට එල්ලන්න පුළුවන්. හැබැයි මෙතන කියලා තිබුණා මේක කැමති නම් අපිට සුවනී එකක් විදිහට ගෙදර අරන් යන්නත් පුළුවන් කියලා. ඉතින් මට මතකයේ සුවනී එකක් විදිහට හිතේ තියාගෙන මම ඒක එතන එල්ලලා ආවා. මේ තවත් තනියම කැටේට වගේ සල්ලි දාලා මේ කූරේ ලියන්න පුළුවන් අපි බලාපොරොත්තු වෙන දේ. මෙතනට ඇවිල්ලා හිටිය බොහෝ පිරිසක් මේ පිළිබඳව විශ්වාසය කෙසේ වෙතත් මේක ජීවිතය අපිට ජපාන ලැබෙන අත්දැකීමක් වින්ද හැමෝම වගේ ඒ දේ කරා. මම ටිකක් උදේම ආපු හින්දා පොඩක් වාසනාවන්ත වුණ උදේ පිළිවෙත් කටයුතු කරනවා හරියට බලන්න. මෙතන පිළිවෙත් ඉවරුණු ගමන්ම එහා පැත්තෙන් ඔන්න මේ විදිහ ගායනාවන් කරන්න පටන් ගත්තා. මට ඒ වෙලාව නම් හිතුණා අම්මෝ මං ආපු වෙලාව හොඳයි කියලා. ඉතින් ඔයගොල්ලෝ උදේම ගියොත් මේ අත්දැකීමත් ගන්න පුළුවන්.
තියෙන ආගමික ස්ථානයක් වෙන්නේ. හැබැයි ටෙම්පල් එකක් නෙවෙයි, කියන්නේ බුදු දහම මූලික කරගත්ත ආගමික ස්ථානයක් නෙවෙයි. ශ්‍රයින් එකක් කියන්නේ බුදු දහමට වඩා වෙනස් ජපානයේ අතීතයෙන් ඉඳලෙන ඇදහිම ක්‍රමයක්. ශ්‍රයින් ෂින්ටෝ කියන මං හිතන විදිහට, මං හරියටම දන්නේ නැහැ. ඔන්න කොමාරේ අපි මේ ඔරේන්ජ් පිලර්ස් තියෙන තැනට ආවා. අපි කිව්වේ මම. ඉතින් මෙන්න මේ විදිහට ඔය පිලර් එකේ පිටිපස්සේ තමයි ඔය අකුරු වලින් ලියලා තියෙන්නේ ඩොනේට් කරපු කෙනාගේ නම. අපි ඉස්සරහට ඇවිදගෙන යනකොට නම පේන්නේ. අපව හැරලා බලපුවහම තමයි නම පේන්නේ. එතකොට මේ ඉන්නේ කින්නේ පූසා. ජපානයට ඇවිල්ලා ගඳක් දැනුන එකම තැන මෙතන. ඒගොල්ලෝ හැබැයි සුද්ධ කරනවා එතන. ටත්ගල් ගොඩාක් ඇවිදින තියෙනවා. මගේ රටට බලන්න ඕනිම ටික විතරක් බලන වැඩ බඩ ගාලේ මේ අපව යනවා. ලස්සන ගඟක් තියෙනවා බලන්න. මේ ගඟ මාර ලස්සනයි. ඒක ටිකක් ඇතුළ බලන්න, ඇතුළ පේන හැබැයි පාසෙ තියෙනවා. මන් දෙක්ක උඩ කට්ටියක් ක්ලීන් කරනවා. ඒක දැන් කොහමද මම පන්සල ඇතුලේ එළියට යන්නයි හදන්නේ. කාර හොයාගෙන බලමු. සෙල්ෆ් රෙකෝඩින් කරන එකයි, ෆෝන් එක පැත්තක තියලා ෆොටෝ ගන්න එකයි, කියන්නේ සෙල්ෆ් ෆොටෝ ගන්න එකයි, සෙල්ෆි නෙවෙයි. මේ ෆෝන් එක හරි මේ ගස්සලා හිටවලා අනිත් අයට කියලා ගන්නකොට ඉතින් මට සෑහෙන වෙලාවක් යනවා. ඒවනට ඕලක් නෑ, ඒකත් ෆොන්. මගේ සමහර ෆොටෝ බලපුවා මට විනා. මේ කොහෙටවත් නැති අමුතු වීඩියෝ කැලක් මෙලෝ රහක් නැතිකක් දාන්නයි කියලා බැලුවද. මෙතන හරිම සුන්දර දෙයක් වුණා. මම ස්ට්‍රගල් කරනවා මේ මගේ වීඩියෝ එකක් ගන්න, කැමරාව සෙට් කරන්න. ඒත් කට්ටිය මෙතනින් ඇවිදිනවා. මේගොල්ලොම දෙතුන් පාරක් ඇවිද්දා. ඉතින් ඔන්නේ ගර්ල් අර ඉන්නේ. එයා මගේ ෆොටෝ එකක් ගත්තා මං කරන ස්ට්‍රගල් එක දැකලා. ඉතින් එයා එක මට අර ඉන්ස්ටා ෆොටෝ එකක් මට ඒ වෙලාවේ දුන්නා. මට ඒක මාරම වටින මේ ජපාන් ට්‍රිප් එකේදී ලැබුණු මෙමරි එකක්. මං වෙලාවේ මේගොල්ල මන් දිහා බලනකොට මං ඔළුවට අත තියාගත්තනේ, ඔළුව කනවා වගේ වඳුරෙක් වගේ. මේවා තමයි මං අරන් යන ලස්සන මතක. මේ පේනවනේ උදේම එනවා නම් පුටිකක් තවත් උදෙන් එන්න. මං ආවේ 7:30 විතර මෙතෙන්ද. උදේ 6:30 විතර ආවනම් හොඳට එන්ජොය කරන්න පුළුවන් කට්ටිය ආඩෝ. කන්න මොනාහරි හොයාගන්න ඕනේ. හොඳ කැෆේ එකක් හොයන්නේ. පුෂිමි නාරයකට එහා පැත්තේම අම්මුණම තව ස්ට්‍රීට් එකක් හරි කර ලස්සන ලස්සන කඩ තියෙනවා. අමුතු අමුතු ජපනීස් අයිටම් තියෙන සුවනියස් ගන්න පුළුවන්. මේ කඩවල් ඉස්සරහා මේ හදලා තියෙන මේ මේවා ඇත්ත නෙවෙයි. මේ බොරේව කට්ටියට බලාගන්න හරියට මේ වගේ හදලා. මේ ගන්න ඔක්ටපස් ලගෙන් හදපු කෑමක්. ඒ කියන්නේ බූවල්ලෝ කියන්නේ මේ මේක මේ කෑම එක මට හරියට නම දන්නේ නැහැ. ජපානේ කවුරු හරි ඉඳලා බලනවා නම් කමෙන්ට් කරන්න. ඉතින් මේ කෑම එක මම ගොඩාක් තැන්වල ස්ට්‍රීට් ෆුඩ් වල දැක්ක. මම 3-4 පාරක් කාලා මට අන්තිමට එපාම වුණා. හැබැයි ඇතුළේ මාර සොෆ්ට් රහයි ගොඩක් කනකොට ඉතින් එපා වෙනවා. කලින් බ්ලොග් එකේ කිව්වාගේ ජපාන් එනවා නම් ඔයගොල්ලෝ අමතක නොකර මෙන්න මේ ස්ටෑම්ප් ටික අරගෙන යන්න ඔයා යන හැම ස්ටේෂන් එකකෙම වගේ. ඉස්සර මතකද 5S ඉගෙන ගත්ත ජපානින් ආවා කියලා? තාම ජපානේ ගොඩක් අය 5S පාවිච්චි කරනවා. එතකොට
මේ විදිහට දෙපැත්තකින් බහින්න වැඩි ඉන්නේ කට්ටිය සාමාන්‍යයෙන් බහින්න වැඩි ඇයි ට්‍රේන් එකක් නවත්තක බං හෙනසන එකක් ඉන්නවා ඒ හින්දා එනිවේ අපි දැන් කියවද යන්න හදන්නේ Let's go එහෙනම් ජපන් රෝද්දි ඊළඟ බ්ලොග් එකෙන් ටක් ගාලා හම්බෙමු මම යනවා බයි බයි ආදරේ ඔයගොල්ලෝ හැමෝටම අමතක නොකර මාව subscribe කරලා නැත්නම් මාලියෙක් කරෝන් දෙන්න subscribe කරලා තියාගන්න